නම් තාක්ෂණික ලෝකයේ අලුත්ම අලුත් තොරතුරු රසක් එක්ක ටෙක් කරුවරන් මම ආවා මේ නිවසට. මේ කියන්න හදන දේ නම් අපේ ගේමර්ස්ලාට ගොඩක් වැදගත් වේවි. මොකද මේ කියන්න හදන්නේ Alienware Alpha R2 අලුත්ම gaming console එක පිළිබඳව. ඩෙල් සමාගම් මගින් 2014 වසරේ මුල් වරට Alienware Alpha gaming console එලි දැක්වූ විට ඒට ප්‍රමාණවත් අවධානයක් ලැබුණත් Xbox One S නැමැති PlayStation 4 භාවිත කරන ඔවුන්ගේ හුරුපුරුදු gaming console යන්ට ඇති පක්ෂපාතීත්වයෙන් කඩා තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමට Alienware Alpha කිසිසේත් සමත්ුනේ නැහැ. කෙසේ වෙතත් Alienware Alpha R2 gaming console පරිගණකයේ එලි දැක්වුනේ එහි පූර්වජයාට වඩා බොහෝ ඉහළ ශක්්‍යතාවයන් සහ විශේෂාංගයන් සමගින් වූ අතර එහි ඉහළ මිල පසකින් තබා බැලුවත් Alienware Alpha R2 යනු සැබවින්ම සැලකිල්ලට ගත යුතු gaming console එකක් බව අවිවාදිත කරුණක්. විශේෂයෙන්ම මෙම වසරේ සහ පසුගිය වසරේ නිකුත් වූ gaming console සමගින් සසඳා බැලුව විට ප්‍රබලත්වයෙන් ඉහළ ස්ථානයක සිටින ඒ වුණත් ප්‍රමාණයෙන් කුඩා gaming console එකක් ලෙසින් මේ නමක් දිනා තිබෙනවා. බොහෝ දෙනෙකු මේ මිනි පරිගණකයක් ලෙසින් හැඳින්වීමටද හේතුව වන්නේ එයයි. බැලූ බැල්මටම පෙනෙන්නේ Alienware Alpha R2 උපාංගයේ එහි පූර්වජයාගෙන් ඒ තරම් වෙනස් නොවන බවයි. එනම් ඒ තවමත් කුඩා හුරුබුහුටි ප්‍රමාණය. එහෙමත් නැත්නම් දිග අඟල් 8ක්, පළල අඟල් 8ක් සහ උස අඟල් 2ක් ලෙසයි. හයිටෙක් පෙනුමින් යුතු gaming console එකක්. එසේ වුණත් එහි ඇතුළත විශේෂාංගයන් සහ හැකියාවන් විශේෂයෙන්ම ග්‍රැෆික් එළවුම් මෙන්ම ධාරිතා විකල්පයන්ද බොහෝ සෙයින් වෙනස් වෙලා තියෙනවා. පැරණි Alienware Alpha උපාංගයේ තිබූ ප්‍රධාන ගැටලුවක් වුණේ එහි සීමා සහිත දෘඩ තැටියයි. ඒ බොහෝ විට අකාර්යක්ෂම ලෙසින් ක්‍රියාත්මක වුණා. එසේම යම් පරිශීලකයෙකුට SSD මතක එළවුමක් සවි කර ගැනීමට අවශ්‍ය නම් ඒට අවකාශ තිබුණත් ඒ වෙනමම මිලදීගෙන Alienware Alpha උපාංගයේ ගලවා අතින් සවි කර ගැනීමට පරිශීලකයාට සිදු වුණා. මේ බොහෝ දෙනෙකුට කරදරයක් මිස විකල්පයක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ වුණත් Alienware Alpha R2 සමගින් ඔබට එම ගැටලුව පැන නගින්නේ නැහැ. මෙහි අඟල් 2.5ක දෘඩ තැටියක් ස්ථාපනය කර ඇති අතරම විකල්පයක් ලෙස M2 PCLE SSD මතක එළවුමක්ද සවි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒට උපාංගයේ ගැලවීම අවශ්‍ය නොවන අතර පරිශීලකයාට මෙම මතක ධාරිතා විකල්ප දෙකම සමගින් පද්ධතිය සකසා ගැනීමට හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙහි ග්‍රැෆික් ප්‍රොසෙසරයත් පැරණි NVIDIA GeForce GTX 860M chip පද්ධතියෙන් බොහෝ දුරට ඉදිරියට පැමිණලා තියෙනවා. නවීන Alienware Alpha R2 උපාංගයේ ස්ථාපනය වී ඇත්තේ NVIDIA GeForce GTX 960 ග්‍රැෆික් ප්‍රොසෙසරයක්. මෙහිදී බොහෝ දෙනෙකුට මතුවූ ගැටලුව වුණේ අඟල් 8 වැඩි කිරීම 8 වැඩි කිරීම 2 ප්‍රමාණය කුඩා උපාංගය තුළට එම ප්‍රමාණයටම ආසන්න වූ මෙම ග්‍රැෆික් කාඩ් පත සවි කර ඇත්තේ කෙසේද යන්නයි. සැබවින්ම නිෂ්පාදකින් විසින් එහිදී සුවිශේෂී ඉංජිනේරු කටයුත්තක් සිදු කර ඇති බව නිරීක්ෂණය කරන්න පුළුවන්. කෙසේ වුණත් මේ සමගින් මතුවන එක් ගැටලුවක් වන්නේ NVIDIA GeForce GTX 960 කාඩ් පත Alienware Alpha හි ග්‍රැෆික් ප්‍රොසෙසරය මෙන් දෙගුණයක් තරම් රත්වන නිසා Alienware Alpha R2 උපාංගය සමගින් වඩාත් කාර්යක්ෂම සිසිලන පද්ධතියක් නිර්මාණය කිරීමට නිෂ්පාදකින්ට සිදුවීමයි. එහිදී ඔවුන් සාර්ථක වී තිබුණත් මෙහි පංකා පද්ධතියේ සැලකිය යුතු මට්ටමේ ශබ්දයක් හැඟෙනා බව කිව යුතුයි. මෙහි Alienware Alpha R2 උපාංගයේ 4GB ප්‍රමාණයේ GDDR5 RAM මතකයක් ස්ථාපනය වී ඇති අතර වඩාත් ඉහළ මධ්‍යම සැකසුම් ඒකක සංස්කරණයන්හි 8GB සහ 16GB RAM මතකයක් තිබෙනවා.
මධ්‍යම සැකසුම් මේකකේ ලෙසින් 6th generation Skylake CPU පද්ධතියෙන් මෙහි පිහිටුවලා තියෙනවා. පරිශීලකින් හට Core i3, Core i5 සහ Core i7 යන විකල්පයන් අතරින් අභිමත පරිද්දෙන් තෝරාගත හැකි ලෙසට Alienware Alpha R2 සංස්කරණයන් කිහිපයක් වනවා. මෙහි දාවකය වන්නේ Windows 10 Home 64-bit මෙහෙයුම් පද්ධතියක්. Alienware Alpha R2 උපාංගයේ ඉදිරිපස USB 3.0 port දෙකක්ද, පතුලේ USB 2.0 port එකක්ද, එවැගේම පිටුපස USB 3.0 port දෙකක්ද වනවා. ඊට අමතරව පිටුපස කොටසේ RJ45GBE port එකක්, HDMI out 2.0 port එකක්, HDMI in 2.0 port එකක්ද, optical audio out port එකක්ද වගේම Alienware graphics amplifier port එකක්ද වනවා. මේ මගින් ඔබට අවශ්‍ය නම් අමතර Nvidia graphics card පතක් Alienware amplifier chassis හරහා සවි කරගන්නට හැකියාව තිබෙනවා. සමස්යක් විදිහට බැලුවහම සාපේක්ෂව වැඩි මුදලක් වැය වුණත් ඔබ සොයන්නේ හුරු බුහුටි ප්‍රමාණයෙන් සහ ප්‍රබල ශක්තියතාවයන් ගෙන්නුත් mini පරිගණකයක්. එහෙමත් නැත්නම් mini gaming console එකක් නම් Dell සමාගමේ Alienware Alpha R2 යනු ඔබට ගැළපෙනම උපාංගයයි. මාර්තුවේ තාක්ෂණික ලෝකයේ අලුත්ම අලුත් ඕකිඩ් මලක් පිපුණා. ඒක තමයි ඩෙන්ඩ්‍රොබීඩම් මෝටර් රථය. ආසියාවෙන් බිහිවන නවතම වේගයක් පිළිබඳව පසුගියදා වාර්තා වුණා. එය අස්වබල 1500ක ඕකිඩ් විශේෂයක නාමයක් වන ඩෙන්ඩ්‍රොබීඩම් ලෙසින් හඳුන්වන මෝටර් රථයක්. සිංගප්පූරුවේ නිෂ්පාදනය කරනු ලබන මෙම මෝටර් රථය මෙම වසරේ මාර්තු මාසයේදී ජිනීවා මෝටර් ෂෝ 2017දී ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණා. මෙම මෝටර් රථය පිළිබඳව එතරම් කතාබහක් තවමත් නොමැති වුණත් ජාත්‍යන්තර තාක්ෂණික හා මෝටර් රථ පිළිබඳව අධ්‍යයනයෙන් සිටින වෙබ් අඩවි රැසක් මෙම මෝටර් රථය පිළිබඳව අවධානයෙන් පසුවනවා. ලෝකයේ නිෂ්පාදනය වන සුපිරි මෝටර් රථ අතර මෙම මෝටර් රථය කැපී පෙනෙන්නේ ආසියාවේ නිෂ්පාදනය කිරීමත් තාක්ෂණය හා වෙනස්ම වූ හැඩය නිසායි. මෙය අනාගතයේදී සුපිරි මෝටර් රථ ශේෂ්ත්‍රයේ ආසියාව මර්මස්ථානයක් බවට පත් කරන බව හැඟී යනවා. සිංගප්පූරුවේ විද්‍යුත් ස්කූටර් කුඩා භාණ්ඩ ගෙන යන වාහන නිෂ්පාදනය කරන සමාගමක් වන වැන්ඩා ඉලෙක්ට්‍රික් සමාගම මගින් මෙම නිෂ්පාදනය කටයුතු සිදු කරනවා. පැයට සැතපුම් බිඳුවේ සිට 60ක වේගයක් ලබා ගැනීම සඳහා තප්පර 2.6ක කාලයක් මෙම ඩෙන්ඩ්‍රොබීම් රථයට හැකියාව පවතිනවා. කිලෝවට් අවර් 90 සිට 100 දක්වා පරාසයේ බැටරි පැකකින් සමන්විත අතර සැතපුම් 264ක දුරක් එක් ආරෝපණයකින් ගමන් කළ හැකි බව වාර්තා වෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 400ක් බව සඳහන්. මෙම මෝටර් රථය නිර්මාණය කර තිබෙන්නේ විලියම්ස් ෆෝමියුලා 1 රේස් ටීම්හි ඉංජිනේරු අංශය වන විලියම්ස් ඇඩ්වාන්ස් ඉංජිනේරු අංශය විසින්. විචුප්‍රයා ලෙදර් වලින් අභ්‍යන්තර හැඩගන්වා තිබෙන අතර එම ලෙදර් විශේෂය බොහෝ විට භාවිතා කරනුවේ සුඛෝපභෝගී මෝටර් රථ සඳහා බව සඳහන් කළ යුතුයි.
විරාමයකට ගිහිල්ලා එන්න. විරාමයෙන් පස්සේ තවත් තාක්ෂණික තොරතුරු ගොඩක් තියෙනවා මංගා. සූර්යකාන්ත මල සූර්යයාට තමයි ප්‍රතිචාර දක්වන්නේ. සූර්යකාන්ත මලේ තාක්ෂණ යොදාගෙන පසුගියදා අලුත්ම අලුත් සූර්ය පැනල පද්ධතියක් නිර්මාණය කරනවා. ඒ තමයි sunflower POP. බලශක්ති අර්බුදයට පිළියමක් විදියට නිර්මාණය කළ සූර්ය පැනල ලෝකේ පුරා වේගෙන් ජනප්‍රිය වුණා. ඊට හේතුව වුණේ එදිනදා වැඩ කටයුතු සිදු කර ගැනීමට විදුලිය සඳහා කිසිදු මුදලක් වැය නොවීමයි. බොහෝ නිවාසවල වහලේ වගේම ඇතැම් රටවල මාර්ග සඳහාද මෝටර රථ සඳහාද සූර්ය පැනල භාවිත කර විදුලිය ලබා ගැනීමට ජනතාව පුරුදු වී සිටිනවා. නිවසේ එළිමහනේ අලංකාරය සඳහා භාවිත කරන උපාංගයක් ලෙස නිර්මාණය වූ සූර්ය පැනල පද්ධතියක් පිළිබඳව පසුගියදා වැඩි කතාබහට ලක් වුණා. sunflower POP ලෙස හඳුන්වන මෙය මලක පෙති ආකාරයෙන් සූර්ය පැනලවලින් සමන්විත වන අතර මලක හැඩයක් ගන්නවා. නිවසෙහි මිදුලෙහි සවිකල හැකි මෙය සූර්යයාගේ ගමන් මාර්ගයේ අනුව ඒ දිශාවට චලනය වීම සිදුවනවා. රාත්‍රී කාලයට හැකිලි යන අතර නැවතත් සූර්යාලෝකය පතිත වීමත් සමග ක්‍රියාත්මක වනවා. නිවසට ගැලපෙන විවිධ වර්ණවලින් මෙය මාදිලි කිහිපයකින් මිලදී ගත හැකි. වහලේ සවිකරන සාමාන්‍ය සූර්ය පැනල මගින් දවසේ දවල් කාලයේදී, ඒ කියන්නේ සූර්ය පැනලයට හොඳින් සූර්යාලෝකය වැටෙන අවස්ථාවේදී වැඩි විදුලි බලයක් නිෂ්පාදනය වෙනවා. නමුත් මෙම sunflower POP උපාංගයේදී දවසේ සෑම වේලාවකදීම නිශ්චිත විදුලි බලයක් මෙම උපාංගයෙන් උත්පාදනය කර දෙනවා. වැසි සහිත දිනයකදී වුණත් සාමාන්‍ය ලෙසම සූර්ය පැනල ප්‍රතික්‍රියාත්මක වෙනවා. මෙහි තිබෙන සංවේදක මගින් ස්ථිර ලෙස සුළගේ වේගය පිළිබඳව නිරීක්ෂණය කරනු ලබනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර 54ට වඩා වැඩි වූ විට ස්වයංක්‍රීයව සුළගට මුහුණ දිය හැකි අයුරින් එහි ඇති සූර්ය පැනල පෙති හකුලා ගන්නවා. සුළගේ වේගය පැයට කිලෝමීටර 63කට වඩා වැඩි වූ විට හැකිලුණු පෙති ස්වයංක්‍රීයව ආරක්ෂිත පිහිටීමකට පත්වනවා. එයින් සුළගෙන් පෙතිවලට වන හානිය අවම වනවා. sunflower POP බලෝත්පාදනය ප්‍රදේශයට අනුව කිලෝවොට් පැය 3400ක් සහ 6200ක් අතර වනවා. ඒ වගේම මෙම පැනලය පැයක කාලයක් ක්‍රියාත්මක වීමෙන් පැය 15ක කාලයක් කැමති චිත්‍රපට, ටීවී කතාමාලා හෝ වැඩසටහන් නැරඹිය හැකි. ඒ වගේම ස්මාර්ට් දුරකථන 101ක් සම්පූර්ණයෙන් ආරෝපණය කළ හැකි. ඒ විතරක් නෙවෙයි, LED ආලෝකයෙන් පැය 182ක් පුරා කියවීමට හෝ නිදහසේ සුවය විඳීමට හැකි. LED ආලෝකයෙන් පැය 182ක් පුරා කියවීමට හෝ වෙනත් භාවිතයක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි. ඒ වගේම දවසක් තුළ ක්‍රියාත්මක වීමෙන්, ඒ කියන්නේ පැය 24ක ක්‍රියාත්මක කාලය තුළින් වායු සමීකරණ යන්ත්‍ර 3ක් ක්‍රියාත්මක කළ හැකි. 6 වතාවකට වඩා රෙදි වියලීම සිදු කළ හැකි. රෙදි සෝදන යන්ත්‍ර 17ක් ක්‍රියාත්මක කළ හැකි. තේකොප්ප 50ක් සෑදිය හැකි. ඒ විතරක් නෙවෙයි, විද්‍යුත් මෝටර රථය කිලෝමීටර 100ක් දක්වා ධාවනය කළ හැකි විද්‍යුත් බලයක් ලබා දිය හැකි. සාමාන්‍ය මොන්ටරේක වර්ණ පරාසය කොච්චරක් වෙයිද?
මිලියනක් Dell UltraSharp 27.4K USG මොනිටරේ වර්ණ බිලියන 0.4ක් තියෙනවා. පරිගණක භාවිතා කරන සෑම දිනකටම HDR ගුණාත්මකභාවයේ මොනිටරයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉහළ ගුණාත්මකභාවයෙන් දීප්තිමත් වර්ණයක් ලබා දෙන තිරයක් භාවිතා කරමින් නවතම වීඩියෝ ක්‍රීඩාවන් අත්දා බලන නවතම චිත්‍රපට නරඹන පරිශීලකයන් හටද වර්ණ බිලියනයක ගුණාත්මකභාවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එසේ නමුත් ග්‍රැෆික් හෝ සජීවකරණ නිර්මාණ ශිල්පීන් ඇතුළු සියුම් වර්ණ වෙනස්කම් පවා ග්‍රහණය කර ගැනීම අවශ්‍ය වන වෘත්තික නිර්තවන්නේ කොහට අනිවාර්යයෙන්ම මෙවැනි ඉහළ මට්ටමක HDR මොනිටරයක් අවශ්‍ය වනු ඇත. Dell සමාගම මගින් ප්‍රථම වතාවට හඳුන්වා දෙන UltraSharp 27.4K HDR මොනිටරේ සුවිශේෂත්වය වන්නේ මෙය වර්ණ බිලියන 1.7ක ගැඹුරු වර්ණ පරාශයකින් යුක්ත වීමයි. මෙය Adobe RGB sRGB REC 709 වර්ණවලින් 100%ක්ම ආවරණය කරන අතර DCI P3 වර්ණාවලිය 97.7ක් ආවරණය කරනු ලබනවා. එසේම REC 20x20 වර්ණාවලිය 76.9ක්ද මෙයින් ආවරණය කෙරෙනවා. එමනිසා ඉහළ මට්ටමේ ග්‍රැෆික් හා වීඩියෝ නිර්මාණකරණයට මෙන්ම තත්්‍යාසන්න යථාර්ථය සම්බන්ධ වැඩ කටයුතු සඳහාද මෙමගින් ලැබෙනවා. එසේම මෙය HDR 10 සම්මතයන් සඳහා සම්පූර්ණයෙන්ම සහාය දක්වනවා. මෙම මොනිටරය ඔබගේ වර්ක්ස්ටේෂන් පරිගණකය සමගින් මෙන්ම වෙනත් ඕනෑම පරිගණක උපාංගයක් සමගින් පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර නිෂ්පාදනයන් කියන්නේ පෙර නොවීවුරු ලෙසින් සුපැහැදිලි වර්ණයන් සහ ඉහළ මට්ටමේ දෘශ්‍ය ප්‍රතිදානයක් මෙයින් ලැබෙනු ඇති බවයි. එසේම පරිශීලකයාට අවශ්‍ය පරිදි වර්ණ ක්‍රමාංකනය කිරීමේ හැකියාව හා අවශ්‍ය පරිමිතීන්ට අනුව වර්ණ සීරුමාරු කිරීමේ හැකියාවද මෙහි පවතිනවා. සාමාන්‍යයෙන් ඔබ කොහේරි ගමනක් බිමනක් ගියාම එහෙම නැත්නම් සංචාරයේ ගියාම ඔබට ඇතිවන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔබේ පේනු වලට ගැළපෙන කෙවිනිය ස්ථානවල තියනවද කියන එක. ඉතින් ඒ අවස්ථාවේදී ඔබ කරන්නේ ට්‍රැවල් ඇඩැප්ටරයක් ගෙනියන එක. ඉතින් මේ කියන්නේ හදන්නේ ලෝකේ රටවල් 150ක විවිධාකාරයේ වූ කෙවිනිය වලට සම්බන්ධ කරන්න පුළුවන් පේනු වලින් සමන්විත මයික්‍රෝ යුනිවර්සල් එහෙම නැත්නම් ලෝකේ කුඩාම ට්‍රැවල් ඇඩැප්ටරයක. බොහෝ දෙනෙකු ට්‍රැවල් ඇඩැප්ටරයක් සම්බන්ධයෙන් උනන්දු වන්නේ රටින් පිට සංචාරයක යෙදෙන මොහොතේදී පමණයි. ඒත් තමන්ගේ ලැප්ටොප් උපාංගයෙන් හෝ වෙනත් එවැනි උපාංගයන් සමගින් සංචාරයේ නිරතවන්නම් පමණයි. ට්‍රැවල් ඇඩැප්ටරයක් ලෙසින් හැඳින්වෙන්නේ විවිධාකාරයෙන් විදුලි කේණිවලට සවි කළ හැකි විවිධ පේනු ගණනාවක් සංයුක්ත කළ එක් පේනු ඇඩැප්ටරයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. එවිට ඔබ සිටිනා ස්ථානයේ ඇති විදුලි කෙවිනියට සරිලන පේනුව ඇඩැප්ටරෙන් තෝරා සවිකිරීමට ඔබට පුළුවන්. එවිට ඇඩැප්ටරේ ඇති කෙවිනියට ඔබගේ උපාංගයේ විදුලි පේනුව පහසුවෙන් සවිකිරීමට හැකියාව ලැබෙනවා. දැන් ඔබට පැහැදිලි විය යුතු කරුණ වන්නේ විවිධාකාරයේ විදුලි පේනු ගණනාවක් සංයුක්ත කිරීමේදී ට්‍රැවල් ඇඩැප්ටරයක් අතිශයින්ම හැඩි දැඩිවනු ඇති බවයි. මෙසේ ට්‍රැවල් ඇඩැප්ටරයක් ප්‍රමාණයෙන් විශාල වනවත් සමගින්ම එහි ජංගමභාවය ගැට්ටු සහගත වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ වුවත් හඳුන්වා දෙන මයික්‍රෝ යුනිවර්සල් ට්‍රැවල් ඇඩැප්ටරේ රවල් 150ක භාවිතා වන විවිධාකාරයේ විදුලි කෙවිනිවලට ගැලපෙන පේනුවලින් සන්නද්ධ වී තිබෙනවා.
එනමුත් ඒ විශේෂත්වයක් නොවේ. මෙහි විශේෂත්වය වන්නේ මේ වෙළඳපොළේ ඇති වෙනත් ට්‍රැවල් ඇඩැප්ටර්න් සියල්ලටම වඩා ප්‍රමාණයෙන් හුරු බූටි සහ කුඩා වීමයි. ඔබ සාමාන්‍යයෙන් සංචාරය කරන ඕනෑම රටක ඔබට මුණගැහෙන විදුලි පේනුවකට ඔබේ උපැංගයන් ආරක්ෂාකාරීව සවිකිරීමට සහාය ලබා දෙන ඇඩැප්ටරය පළලින් උසින් සහ දිගින් ගත් විට සෙන්ටිමීටර 6 මාරක් පමණ වනවා. වෙනත් ආකාරයකින් පවසනවා නම් එය ඉතාම පහසුවෙන් කලිසම් සාක්කුවකවත් දමාගෙන යාමට හැකි. එමනම් මේ වගේ තාක්ෂණික ලෝකයේ උඩි අටිකුරු කරන පෙරනිකාරු තාක්ෂණික තොරතුරුත් එක්ක ලබන සතිය ආයෙත් හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක්.